දවස දිහා කැලැන්ඩරේ දිග ඇරලා බැලුවොත් පුතාලා දකි අද නොවැම්බර් මාසේ 16 වෙනිදා. ඒත් නිකමට හිතුවද අද දවස එනකන් පුතාලා පහු කරන් ආපු දවස් ගැන දිනකට වාර්තා වෙන කොරෝනා රෝගීන් ගන්න බල බල ඔයාලා මොනතරම් කාලේ නාස්ති කරලා තිබද දරුවනේ. චුට්ටක් හිතන්න කොරෝනා නිසා පුතාලා හරියටම අවුරුද්දක් කාලේ නාස්ති කරලා තියෙනවා. මේ වසරේ සාමාන්‍ය පෙළ කරන්න හිටපු දරුවන් අදටත් අපිට ඕ ලෙවල් කාලයයි කියලා හිත හිතා මොනතරම්නම් දවස් නාස්ති කරනවා ඇතිද. අද කරන්න හිතන් ඉන්න පාස් පේපර් එක හෙට කරන්නම් කියලා නිදාගත්තු අවස්ථා කොච්චරනම් ඇතිද. අපිට නම් ඕ ලෙවල් ලැබන අවුරුද්දනේ. තව කල් තියෙනවා කියන 10 වසරේ දූල පුතාලා කොච්චර ඉන්නවද. ඒත් පුතේ මතක තියාගන්න ඔයාලට මුළු අවුරුද්දක කරපු වැඩ තියෙනවා පාඩම් කරන්න. මාසය දෙක ගෙවිලා අද 2020 අවුරුද්ද ගෙවන 11 වෙනි මාසයට ඇවිල්ලා තියෙන්නේ. 11 වෙනි මාසයනොත් භාගයක් අපි ගෙවලා ඉවරයි. තව මාසයකින් මේ අවුරුද්ද ඉවරයි. ආපසු හැරිලා බලන්න දරුවනේ මේ අවුරුද්ද පටන් ගත්ත දවස ඔයාලට හරි ළඟයි වගේ දැනේ. නැහැ. ඔයා මාසෙ 10ක් කාලේ නාස්ති කරලා අද අරමුණක් හදාගත්තේ නැතිනම් ලබන අවුරුද්ද නොවැම්බර් මාසෙත් පුතාලා ඔය විදිහටම කිසිම වැඩක් නොකර අන්තිම මොහොත වෙනකල් ඉඳීවි පාඩම් පටන් ගන්න. අද දවස තමයි අලුතින් පටන් ගන්න පුළුවන් හොඳම දවස. තදින් හිතන්න අද දවස නැවත එන්නේ නැහැ. අද දවස ගෙවුනොත් මට තව දවසක් අඩු වෙනවා පාඩම් කරන්න. ඔයාලගේ දෙමව්පියන් පාඩම් කරන්න පුතේ, ඔය ගේම් එක නවත්තන්න පුතේ, ඔයාට පාඩම් කරන්න කාලය මදි වෙයි කියලා කියන්න පුළුවන්. එතකොට ඔයා කියාවි, නෑ අම්මේ තව මට කල් තියෙනවනේ. නැහැ දරුවනේ, තව කල් නැහැ. අවුරුද්දක වැඩ පාඩම් කරලා නැත්නම් ඔයා අදටත් දැනටත් පරක්කුයි. තදින් හිතන්න. අදින් හිතට ගන්න. අරමුණක් හදා ගන්න. තමන්ට කියලා විනයක් තියා ගන්න. ඒ විනය ඔයාව නියම අරමුණට අරගෙන ආවි. ඊතාලා මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් හිතට ගත්තා නම් මේ වීඩියෝ එක පුතාලට පුළුවන් ලයික් කරලා පුතාලගේ යාළුවන් අතර ෂෙයා කරන්න. පුතාලා අපේ channel එක subscribe කරලා තියාගත්තු තින් පුතාලට පුළුවන් ලබන සතියෙත් අපිත් එක්ක මේ වගේ තවත් වීඩියෝ එකකින් එකතු වෙන්න. මේ දේවල් හොඳින් හිතට අරගෙන කාලසටහනකට අනුව පාඩම් කරන්න ගන්න. තවත් වීඩියෝ එකක් එක්ක අපි ලබන සතියෙත් හම්බෙමු. පුතාලා හැමෝටම සුබ දවසක්.